සුබ දවසක්. අපේ අතට එන පත්තරේට සැඟවුණු ජීවිත කීයක් තියෙනවද? ඒ ජීවිත මොන වගේද? අපි නමින් විතරක් හඳුනන, අපි නමින් විතරක් දකින ඔවුන්ගේ ජීවිතවල මිහිරි අමිහිරි අත්දැකීම් කොච්චරනම් තියෙනවද? ඒ මිහිරි අමිහිරි අත්දැකීම් ඔවුන්ගේ ජීවිතේ පත්තරෙත් එක්ක ගෙවෙන ජීවිතය ගැන ඔවුන් එක කතා කරන්නයි අපි අදත් සෝදානම් වෙන්නේ. ඔබට පුළුවන් අපිව නරඹන්න පියෝ ටීවී 111, ඩයලොග් ටීවී 107 නාලිකා දෙකෙන් සහ කොළඹ ටීවී අපේ YouTube channel එකෙන්. අද අපේ පත්තරෙන් කෙනෙක් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ සතියග අරුණ පුවත්පතේ ප්‍රවෘත්තිකර්තෘ චමින්ද සේනාරත්න. අයබෝන් ඔබට. ඉතින් කොහොමද ජීවිතේ? වරදක් නෑ මේ දවස්වල. ඉතින් ප්‍රවෘත්ති රටේ මවන කාලයක් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක පත්තරේ වැඩත් එක්ක කටයුතු කරනවා. ඒ මේ දවස්වල ජීවිතේනේ අපිම පාසල් කාලෙට. ඔබ පාසල් ගියේ කොහෙද? මොන පාසලටද? මම කොළඹ රස්සාවර කරාට. ඇත්තරම දුර බැහැර පොළොන්නරුවේ මැදිරිගිරිය ඉඳන් කිලෝමීටර් 16ක්. ඒ කියන්නේ පොළොන්නරුවයි ත්‍රිකුණාමලයයි දිස්ත්‍රික්කේ මායිමේ තමයි මම උපත ලබන්නේ. මොකද පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගම්මාන 6ක් තියෙනවා, පැරණි ගම්මාන. ඒ ගම්මාන 6න් එකක පුරුකක් වශයෙන් තමයි මම උපත ලබන්නේ. ඉතින් එහි ජීවිතේ ඉතා දුෂ්කර ජීවිතයක්. මොකද මම හැදෙන කාලේ, කියන්නේ පාසල් යන කාලේ ඉඳගෙන පොඩි කාලේ ඉඳන්ම අපිට ලැබුණේ ත්‍රස්තවාදී කලබල තිබුණු මායින් ගම්මාන කියලා අපි හඳුන්වන්නේ. නමුත් සීමා ගම්මාන වශයෙන් තමයි අපි මේ වුණේ. මොකද සෝමාති වන උද්‍යානයේ නිතරම ප්‍රහාර එල්ලනවා අපේ ගම්මාන වලට. ඉතින් පාසල් යන කාලේ වැඩි හරියක් දවල්ට ඉස්කෝලේ ගිහිල්ලා හවස දෙකෙන් පස්සේ ආපුවම ඒ ත්‍රස්තවාදී කලබලත් එක්ක ගත කරේ කැලේ, නිදාගන්නේ කැලේ. ඒ නිසා ජීවිතේ වැඩි හරියක් ගෙවුනේ අපි කලබලත් එක්ක හරිම දුෂ්කර ජීවිතයක්. මොකද වර්ෂේ වැඩි කාලයක් නියගේ තියෙනවා. ඊළඟට එහෙන ත්‍රස්තවාදී කලබල, ඒකත් එක්ක ජීවිතේ පොඩි කාලේ නම් දුක්බර ජීවිතයක් තමයි අපිට ගත කරන්න සිද්ධ වුනේ. එතකොට පාසල ඉස්සල්ලාම ගියේ මීගස් කනිෂ්ඨ විද්‍යාලේ. ඒකේ අවුරුදු කියන්නේ 7 වසර වගේ දක්වා ගිහිල්ලා දියසෙන්පුර විජේපුර මහාවිද්‍යාලයේ දක්වා ඕලෙවල් කටයුතු කරනවා. ඕලෙවල් වලින් පසුව ඒලෙවල් දක්වා යන්නේ දිවුරංකඩුළු මධ්‍ය මහාවිද්‍යාලයට. ඒ කියන්නේ අපේ ගෙදර සිට දිවුරංකඩුළු මධ්‍ය මහාවිද්‍යාලයට දුර කිලෝමීටර් 35ක් විතර එනවා. ඉතින් ප්‍රවාහන පහසුකම් නැහැ. ඒ නිසා උදෑසන 6ට එන ආපුවාම ස්කෝල්ට එන්න වෙන්නේ 9ට. ඒ කියන්නේ පීරියඩ් එකක් ගිහිල්ලා කාල පරිච්ඡේදයක් ගිහිල්ලා තමයි පන්තිට එන්න වෙන්නේ. හවසත් එහෙමයි. හවස දෙකෙන් පස්සේ අපේ ගෙදරට කිලෝමීටර් 6ක් මෙහෙන් බස් නතර වෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ ඇරලා එතෙන්ට එන්නේ, එතන සිට කිලෝමීටර් 6ක් හැමදාම පාගමනේ යන්නේ. ගෙදරට යද්දී 6ම ආරනවා. යන්න තියෙන්නේ කැලේ මැදින්. ඒ කියන්නේ කොටි වගේම අනිත් පැත්තෙන් අලි වලසුණු දෙකපු අවස්ථා තියෙනවා. අනිත් කොටි කකුල් 4 දිවියන් අවස්ථා කිහිපෙකදී මට හම්බෙලා තියෙනවා ඉස්කෝලේ ඇරලා යද්දී. ඒ අත්දැකීම් එක්කද ඔබ ජනමාධ්‍යයට පිවිසෙන්නේ? නෑ, ඇත්තටම මම ජනමාධ්‍යයට පිවිසෙන්න කාරණා කිහිපයක්. හේතුව මම ඉස්සෙල්ලා මුලින් කියන්න ඕනේ, දැන් අපේ ජීවිතේ, දැන් මේ කොළඹ ජීවිතේ, එහෙ ජීවිතේ දැක්කහම අපිට ඉස්සර ඇත්තටම බාත්รูම් වලින් නාලා නෑ, මූණ බ්‍රෂ් එකකින් දත් මැදලා නෑ. උදේ පැන්දර 5:00 පහට නැගිටිනවා ගෙදරින්. ඒ කියන්නේ පොඩි අවුරුදු 5 වුණා නම් අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම නැගිටපු ගමන් කහට කෝප්පයක් සීනි දාලා තියෙන්න සීනි නෑ අපිට. ඒ වගේ දුප්පත් අපි. එතකොට යවනවා ඉස්සල්ලාම තේක කහට එක බීලා යන්නේ කුඹුරට කුරුල් එලවන්න. කුරුල් එලවලා අපි දන්නේ නෑ වෙලාව, ඔර්ලෝසු නෑ අපිට. ගෙහෙල්ලා වෙලේ තියෙන ඇලෙන් තමයි දත් මදින්නේ. දත් මදින්න අඟුරු දර කැල්ලක ප්‍රසත්ත පැලේ හිටපු ඒකේ අඟුරු කැල්ල කරන් දත් ටික මැද ගන්නවා. අපිට මාක් එක තමයි කන්තලේ සීනි ෆැක්ටරිය. අපිට මට මතක නැහැ ඉස්සර සීනි ෆැක්ටරිය කන්තලේ සීනි ෆැක්ටරියට වැඩට උදේට උක්කපණ්ඩ එන්න හෝන් එකක් ගහනවා. උදේ 7:00 හෝන් එකක් ගහනකොට අපි දන්නවා දැන් වෙලාව 7:00. එතකොට 8:00 තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ. ඒ එක්කම දුවන්න පටන් ගන්නවා අපි. එතකොට ඔක්කොම මූලික අයිතිවාසිකම් ඔක්කොම මූලික අවශ්‍යතා ඔක්කොම කරගෙන ඉන්නේ. හෝන් එක වදින්නේ කොයිලගේ බලන්නද දුවන්න. ආපු ගාම ටක් ගාලා ගෙදරින් අම්මා මොනවා හරි ලෑස්තිරම් කවනවා. එහෙම තමයි ඉස්කෝලට දුවන්නේ. ඒකත් එක්ක තමයි මට ඒ පරිසරයත් එක්ක හිතුණා, يعني අපි
දැන් හවසරත් එහෙමයි. හවසරත් ගෙදර ගාපු ගාම ඉස්කෝලේ යනවා යන්න ඕන ඊළඟට මොකද ගෝයන් පැහෙන කාලේ කුඹුරු කුරුල්ල ලවන්නේ. සමහර දවස් වලට නිින්ද යනවා. ගිහිල්ලා හවස ඉන්නකොට අම්මා ගෙදරින් යනවා එක්කෙන්ද මාව නිින්දෙන් අහරවලා පැලේ ඉන්නවා පැලේ නිින්දෙන් අහරවලා එක්කෙන්ද. එනකොට අලි ටික එළියට බැහැලා පාරයින දෙකට. ඒක මට මතක හොඳයි අවුරුදු මට හත වසරේදී එනකොට අලියෙක්ගේ පිටිපස්සෙන් මම ගියාට පස්සේ තමයි දන්නේ අලියා කියලා. එතකොට මිනිස්සු කෑ ගහලා මාව වඩා ගන්නවා මේ 99 බේරුණා කියලා. ඒ සුන්දර ජීවිතයත් එක්ක මම හිතුණා මේ අපි මොකද්ද මේ අපි විඳින දුක මොකද්ද? මේවා රටට කියන්න ඕනේ කවුරුවත් නැහැ. මොකද හේතුව ඒ වගේ දුර පැහැති වලට කවදවත් මාධ්‍ය ශේෂ්ත්‍රයෙන් හැවිල්ලා නැහැ. ඉස්සරට එන්න නැහැ. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම ඇත්තටම මේ නිවේදක උත්තර තමයි මම සම්බන්ධ වෙන්නේ. නිවේදක කියන්නේ ඒ ගමේ පන්සලේ මල් වඳුන් නෙන්දේසි තොරන් වල මම විරුදු කියන්න හරි ඉස්සර ඉඳන් ආසයි. ඉතින් මම ඒ ලෙවල් කරාට පස්සේ ඒ පොළොන්නරුවේ පුලතිසිරාවේ කියලා ගුවන් විදුලියක් 94 ආරම්භ කරනවා. ඒකෙන් මම පළවෙනි ටෙස්ට් එකට ගියාට පස්සේ මම සමත් වෙලා මට වැඩට එන්න කියලා ලියුමක් කියනවා. හැබැයි ලියුම එන්නේ ගමේ තැපැල් කාන්තරුවට. ඒ පොඩි අර ගම්මුල ඈත ගම්මුල තියෙනවා පොඩි එහෙම පත්තින් ලිපියක් එහෙම ආපම පොඩ්ඩක් සංගවනවා. මට ලියුම හම්බෙන්නේ සති දෙකකට පස්සෙ. ඉතින් එළියම හම්බ වෙනකොට ජොබ් එකට ඔය කට්ටිය අරගෙන මම ඒකෙන් මම හිතනවා මම මේක අතාරින්නේ නැහැ. මම ඒ නිසා හිතුවා කොහොම හරි මාධ්‍යයට යනවා කියලා. මට මේක ලියන්න ඕන හින්දා තමයි පත්තර රස්සාවට පටන් ගන්නෙ. ඔබට මතකද ඔබේ පළවෙනි ආටිකල් එක? ඔව් මම ඒ ලෙවල් කරන කාලේ ඉඳන්ම ওই මාධ්‍ය ශිෂ්‍යයට මම ලංකාදීප කතෘට ලියුම් ලියනවා. මට මතකයි මම නම් ලියන්න බැයි ඉස්කෝලේ යන නිසා අමිත් සේනාරත්න කියලා තමයි මම ඉස්සෙල්ලාම ලියන්නේ. ගමේ මොනවත් ඉස්සෙල්ලාම අපිට පාරේ බස් එකක් නැහැ. ගමට සෞඛ්‍ය පහසු ගන්නෑ. අන්න ඒ වගේ දේවල් ලියනවා. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා දිනපතා ලග්බිම පුවත්පත් ඉස්සෙල්ලා සතිමැද කියලා ආවේ. මගේ මතකේ 2000 මාර්තු 22 ඊට ඉස්සෙල්ලා 99 පටන් ගන්නවා ටෙස්ටින්. සතිමැද පුවත්පත ලග්බිම බදාදා තමයි පටන් ගන්නෙ. පළවෙනි පුවත්පතේම ඉස්සෙල්ලාම මම ලියන්නේ පොළොන්නරුවේ ගොවීන්ට වීවු කුණා ගන්න බෑ කියලා. තමා පළවෙනි මේ ලග්බිම එළියට එන දවසේ මගේ තුන්වෙනි පිටුවේ ප්‍රෝත්තියක් ගියා. ඉතින් ඒක මට ඇත්තටම يعني ඒ දවස්වල අපි ලියන කෑලි ගන්න තමා ගෙවන්නේ. ඒක තමා මගේ ඉස්සල්ලාම මාධ්‍ය ශාස්ත්‍රයේ ජාතික පුවත්පතක ආරම්භය. මාධ්‍ය ශාස්ත්‍රයේ ගමන් මඟ ගැන අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. රැඳිලා ඉන්න මේ පත්තරෙන් කෙනෙක්. විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙන්නේ පත්තරෙන් කෙනෙක් සමගිට කියන සඳුරු කතා බහත් එක්ක. ඔබ මුලින්ම පුවත්පතට ලියන්න පටන් ගන්නේ අන්වර්ථ නමකින්. චමින්ද සේනාරත්න කියන නමත් එක්ක ඔබේ ආටිකල් එකක් පළ වුණු පළවෙනි අවස්ථාව ඔබට මතකයිද? ඔව්. ලග්බිම දිනපතා පුවත්පත 2000 මාර්තු 22 පටන් ගන්නකොට පළවෙනිම ප්‍රවෘත්තියක් මම පළ කරගන්න පුළුවන් වුණා. ඒ තුන්වෙනි පිටිය මට මතකයි ගොවීන් සම්බන්ධයෙන් වීවි කුණා ගන්න බැරි වෙන්න පොළොන්නරුවේ හැමදාටම ඔය ප්‍රශ්න ප්‍රශ්නේ. මම 2010 ඒක සලම් වර්තක ඒක තමයි ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රවෘත්තිය. ඒ ආටිකල් එක දැක්කට පස්සේ ඔබට මොකද හිතුනේ? ඇත්තටම මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෙළවරේම ඉන්න පුද්ගලෙක් වශයෙන් ජාතික පුවත්පතට සම්බන්ධ වෙලා ප්‍රවෘත්තියක් පල කරගන්න පුළුවන් ගුණා කියන්නේ ඒක ඇත්තටම සතුටක්. මොකද ඇත්තටම මේ සඳහා මට ලග්බිම දිනපත පුවත්පතේ ඒවකට හිටිය ප්‍රාදේශ ප්‍රවෘත්ති ක්‍රිෂ්ණ විජේ බණ්ඩාර මහතා තමයි මට මේ විශාල සහයක් මට මේ සඳහා දුන්නා. ඒ වගේම මැදිරිගිරිය මීගස්ස ශ්‍රීසුද්ධාරාම විහාරස්ථානයේ ඒවකට විහාරාධිපති සුසිරික මංගලහාමුදුරුවෝ තමයි මට මේ අඩිපාර පෙන්ලා දුන්නේ. මොකද ඒ වගේ ප්‍රදේශයකින් පුවත්පතකට ලියන්න කියන්නේ පත්තරයක් දකින්නත් කලාතුරකින් එහෙම සාමාන්‍ය ගෞරවයේ ටවුන් එකට කිලෝමීටර් 40ක් දුරයි හිඟුරක් ගොඩට නැත්නම් මෙදිරිගිරි කිලෝමීටර් 20ක් අතර දුරයි. ටවුන් එකට ඇවිල්ලා පත්තරයක් අරන් ගියොත් තමයි අපිට බලන්න පුළුවන්. නැත්නම් පුස්තකාල නැහැ, කොම්පියුටරයක් දැකලා නැති අපිට ගමටම තිබ්බේ සංනිවේදන වශයෙන් තැපල් කන්තුරේ ටෙලිෆෝන් එක විතරයි. ඒකත් කවුරු හරි කෝල් එකක් ආවොත් නැවත ගන්න වෙලාවක් දෙනවා. ඒ වෙලාවට ගිහලා තමයි කෝල් එකක් ගන්න. ඉතින්
සංවිධන පාසුකම් මොනවත් නැහැ. තියෙන්නේ ලියුම්. ලියුමක් එන්නත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා තැපැල් සේවයට වඩා වැඩි කාලයක් යනවා. මොකද දින 3ක් නම් දින 7ක් යනවා. ඒකත් ඒ පාරයට අපි ඉන්න ප්‍රදේශයට ලියුම තව කාටද ලියුමක් තිබ්බොත් තමයි ලියුම අරගන්නේ. ඉතින් ඒ නිසා සංවිධන පාසුකම් කියන එක අල්පයි. ඉතින් දැක් පොඩි කාලෙින් ඉඳන් දැකලා තින්නේ යුද හමුදාව. පොලිසිය හෝ යුද හමුදාවේ තාරස්කංශ විතරයි. ඉතින් ඒ ඇරෙන්න අපිට වෙන බාහිර ලෝකයක් නැහැ. හවසට යනවා, කැරේට් නිදාගන්න, නැවත දෙනවා, ඉස්කෝලේ යනවා. අර ජීවිතය තමයි. මේ නිසින් අර වගේ නගරෙට ඒකෙන් මට නගරෙට එන්න පුළුවන් වුණා. මොකද ප්‍රවෘත්තියක් පළ කරගන්න ටවුන්ෙට එන්න ඕනේ, ෆැක්ස් එකක් ගන්න ටවුමට එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ කෝල් එකක් ගන්නත් ටවුමින් එන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මට බාහිර ටවුන් හිඟුරක් ගොඩ නගරෙත් එක්ක සම්බන්ධය ඇති වුණා. ඒ හරහා තමයි මට මේ මාධ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු ගලාගෙන ඇවිල්ලා මේ ප්‍රදේශයේ මුලින්ම ආරම්භ කරන්න උනේ මාධ්‍ය ජීවිතේ. ඇයි ඔබ පුවත්පත් මාධ්‍යවේදියෙක්ම වෙන්න හිතන්නේ? මේ දුෂ්කරතායක ඔබට හිතුනේ නැද්ද වෙනත් රැකියාවක් තෝරගන්න ඕනේ කියලා? නෑ, මම ඉස්සර මුලින් කිව්වේ මම ඇත්තටම නිවේදකෙක් වෙන්න නේ බලාපොරොත්තුනේ. මගේ අර ලියුම සංගවපු නිසා තමයි ඒකේ තිබුණු පොඩි ඇතිවුණු හිතේ තිබුණු පොඩි අදහසක් එක තමයි මේ අසාධාරණය. රේඩිකින් කිව්වොත් ඇහුවා ඉවරයි. හැබැයි පත්‍රයේ තිබ්බොත් මිනිහෙකුට ඒක ලිව්වොත් ඒක කාලයක් තියාගෙන බලන්න පුළුවන්. ඒක නිසා තමයි මම අතර පත්‍ර ජීවිතයට ඇතුල් වෙන්න තීරණය කරේ. එතකොට ඔබට ඒ ගමේ තිබුණු ඒ කැපිලි කැටලි පුවත්පත් කලාව ඇතුළේ තිබුණේ නැද්ද? නෑ කියන්නත් බෑ. නමුත් පුවත්පත් කලාවේදී Taman තෝරගන්න ඕනේ කැපිලි කැටලි තියෙනවා. හැබැයි ඒකට මුහුණ දීමේ හැකියාව Taman, මොකද අපි සියලුම දේවල් සම්පූර්ණ නෑ. ඒක දක්ෂතාවය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඉවසීම මේකට තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් මේ පුවත්පත් ශාස්ත්‍රයේ කිසිම අවස්ථාවක රැඳී සිටින්න බෑ. ඉතින් දැන් මේ කාලේ වගේ නෙවෙයි පැරණි කතුවරුන්ගෙන් සෑහෙන ප්‍රශ්න තිබුණා. හැබැයි ඒ ප්‍රශ්න ඒ අපිට ප්‍රශ්න ඇති කරන්නේ අපේ හොඳට මිස එයාලගේ නෙවෙයි. මොකද හොඳ මාධ්‍යවේදියෙක් බිහි කරන්න නම් එයාට හොඳ තොරතුරු ගලා එීම, ලිවීමේ හැම දෙයක්ම ගැනම එයාට උගන්වන්න ඕනේ. ඒක ගෙන අපු ගම් වார்த்தාවක් පත්‍රේ පළ කරන වගේ සැදී පැදින්න නම් ඒක නෙවෙයි. හැබැයි අපිට ඒ මේ මේ දේවල් හොයාගෙන යන්න, මේ සෞවේ තමයි තොරතුරු තියෙන්නේ, මේකට මේ දේවල් ඇතුළත් කරන්න. ඒ දේවල් ඇතුළත් වෙච්ච නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඕනතරම් මට අවස්ථා තියෙනවා විශේෂංග ලිපි ලියද්දී හත් අට පාර ලියන්න සිද්ධ අවස්ථා දෙනවා. දැනටත් අපිට හොඳ, මොකද මම ලියන දේ කවුරු හරි කියවනකොට ඒක නීරසයි නම් ඒක ගියවන්නේ. ඒක මගේ අනාගතයටත් බලපානවා, අතීතේව අනාගතයටත් බලපානවා. මියා චමින්ද සිනාද ලියන්නේ පරණ නිවුස්. චමින්ද ලියන්නේ පරණ විශේෂංග. මත් මේ වැඩන්නේ මිනිස්සුගේ කතා අහලා ලිය කියලා වැඩන්නේ. එහෙමනේ, අලුත් දෙයක් තියෙනවා නම් තමයි, කුතුහලයක් තියෙනවා නම් තමයි මිනිහෙක් ආපහු මගේ විශේෂංගේ ප්‍රවෘත්ති හිවක් කියවන්න විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ. ඔක්කොටම වඩා මියා ලියන්නේ බොරු නෙවෙයි, මේ ඇත්ත. මේකට අදාළ කරුණු තියෙන්න ඕනේ. මේ ලියන දෙයකට සත්‍යයයි ඒ කියන්න කරුණු තියෙන්න ඕනේ. ඒ කරුණු ඔස්සේ තමයි මේ වෙන්නේ. ඉතින් ඒ නිසා කැපිලි කැටලි තියෙන්නේ ඒකේ බාල වුණාම තමයි, ඒ ලියන එකේ බාල தත්ත්වය වුණාම තමයි ඒක தත්ත්වය. ඒක කැපිලි කැටලික් නෙවෙයි මම දකින්නේ. ඒ තමන්ගේ නොහැකියාව. නොහැකියාව තමයි තමයි මේ කැපිලි කැටලි දිනවා කියලා කියන්නේ. නැතුව තමන් ඒකට අදාළ සාධාරණ ඉෂ්ට කරනවා නම් කතෘවරයාට උනත් මේ පිටිපස්ස ගහන්න බෑ. මේක දාන්න නැතුව ඉන්න බෑ. මේකේ මොකද ඊට වඩා හොඳ දෙයක් නේ දාන්නේ. ඒත් හැබැයි මං ලියන එකට වඩා නරක දෙයක් දාලා තිබ්බොත් ඉතින් කවුද ෆේල් වෙන්නේ? කතෘවරයා නේ ෆේල් වෙන්නේ, අදාළ මාධ්‍ය ආයතන නැත්නම් පත්තරේ. ඒ නිසා කවදාවත් කතෘවරුන් අර කැපිලි කැටලි කියන එකට මම ඒකට එකඟ වෙන්නේ නැහැ. චමින්ද සේනාරත්න ලියන ආටිකල්ස් එතකොට මේ නීරස නොවෙන්න මොන වගේ ක්‍රමවේදයක්ද ඔබ අනුගමනය කරන්නේ? මම ඇත්තටම භූමියට යනවා. ලංකාවේ දැන් මගේ ඕන තැනක් ඇහුවොත් පේදුරු තියන දේවුන්දොතර උඩ මේ පැත්තේ මඩ කලපේ ඉඳන් මේකම දැක්කොත් මට භූමිය මම මේ කකුල් දෙකෙන් ඇවිදලා තියෙනවා. ඒ නිසා දැන් මම ඇවිද්ද නැතත් මං පහුගේ අවුරුදු 15 20ම 15ම වගේ ඇවිදලා තමයි ලිව්වේ. එතකොට මට කවුරු හරි දෙයක් තොරතුරක් දුන්නොත් මම දන්නවා අහවල් හන්දියේ ආසන්න වශයෙන් අහවල් නගරේ අහවල් තැන තමයි වුණේ. එතකොට වටපිටාවේ විස්තර දන්නවා. එතකොට මට කොළඹ ඉඳන් හරි ඒක ගොනු කරගන්න පුළුවන්. ඒ මට දෙන විස්තරෙත් එක්ක ඒක රස කරගන්න පුළුවන්. ඒ අදාළ නගරේ වේවා, අදාළ ගමේ වේවා, ඒ විස්තර අර වැවි හරි වේවා, ඇල වේවා, ඔය වේවා, ගඟක විස්තරයක් ලියද්දි මම දන්නවා. එතකොට මෙහෙම වැටෙන්නේ මෙහෙමයි, මෙහෙම ගඟ ගලවන අර පැත්තට යනවා. එතකොට කුඹුරු ආයේ තින්නේ මෙහෙන්. එතකොට මම ලියන එකේ බොරුවක් වෙන්න බෑ. රසවත් අතර ගමේ ඉගෙන මිනිස්සු මනුස්සයර පොඩි දැන් මම චිත්‍රයක් වගේ අඳිනවා ලියන එක ඇඳෙනවා.
එතකොට කාටවත් ඒක මේ නීරස වෙන්න දෙයක් නැහැ. ඒ දේවල් දාලා තමයි මම සම්මන්නේ විශේෂ අංගයක් ලියනකොට ලියන්නේ. ඔබ ඒ ආටිකල්ස් ලියන්න පටන් ගත්ත කාලේදී අනුගමනය කරපු කවුරු හරි මාධ්‍යවේදියෙක් හිටියද? නෑ, එහෙම මම ඇත්තට මම විදුර ගමක ඉඳන් ආපු නිසා මට එහෙම කවුරුවත් කියලා නෑ. කට්ටියගේ මේ මට සමීකරණගේ වේවා ඒ වගේ පොත් කියනවා. පොත් කියුවට හැබැයි ඒවත් එක්ක මට දැන් මේවට ගපල ගලපන්න බෑනේ. ඒකෙදි මට සෑහෙන අවස්ථාවලදී තමන්ගේ ලේඛන කලාව හදාගන්න කියලා මට මේ හිටපු කතුවරුන් අවස්ථාව ඕන තරම් මට කියලා තිනවා. නැතිනොත් ඔයාගේ මෙතන ජොබ් එක නතර කරන්න වෙනවා. හැබැයි මම ඒකෙත් පසු තැවුන්නේ. ඒ කියන එක මම අහගෙන මගේ මොනවද තියෙන අඩුපාඩුව? මොකද්ද මේකට ඇතුළත් වෙන්න ඕනේ? ඒ දේවල් එකතු කරගෙන තමයි මම මේ ඉදිරියට ආවේ. මේ තාක් පැමිණි මාධ්‍යවේදී ජීවිතයේ ඔබට අමතකම නොවන සිදුවීමක් තියෙනවද? අමතරම සිදුවීම් ගොඩාක් තියෙනවා. එකක් මට මතකයි 2004 සුනාමි. සුනාමි වෙලාවේ මීනගාය කියලා ලොකු කතාවක්. මීනගාය කියලා කෝච්චියක් දැම්ම. ඒ පිටකොටුවෙන් මේ යන්නේ මඩකලපුවට. ඒ කෝච්චියට මම අලුතෙන් දැම්මේ එක්ස්ප්‍රෙස් එකක් මඩකලපුවට. ඒකේ මංගල ගමට මම එකතු වෙනවා. එකතු වෙලා මම යද්දී හවස රැයදී ඒ එන්ජින් එකට නගිනවා. මට මතක ඇටිර පොල් ගහවල පහු වෙලාවයි. ඒතොර ඩ්‍රයිවර් ප්‍රනාන්දු කියලා තමයි මහත්තයෙක් හිටවත් දුවේ. මම ඒ කෝච්චිය යනකොට එයා මහවෙන් සම්බන්ධ වෙලා මහවෙන් එයා බහිනවා. මම යනවා මඩකලපුව. මඩකලපුව ඒ කියන්නේ 2000 දෙසැම්බර් 25 වෙනිදා මම මඩකලපුව ගිහිල්ලා එනකොට සුනාමිය උදේ එනවා වාලච්චේනේ. ඉතින් මම දන්නේ සුනාමිය කියලා. හිටපු මම අරස්සකංශේ හේලින් දරින්ගිත් එක්ක මම කතා කරන කාලේ යුද්ධ නිසා එයාලා මට කිව්වා මේ මුහුද ගොඩ ගල්ලා ඒ මොනවා සම්බන්ධ කන් ගන්න බෑ කියලා. මම පොළොන්නරුවට ඇවිල්ලා කොහොමදෙද්දි පුවත්පත් ආයතනය කතා කරලා කිව්වා ඉක්මනට එන්න කියලා. එන්න කියලා මම ඉක්මනට ආවා කොළඹට. ඇවිල්ලා එනකොට හවස වුණා. එනකොට මුළු ප්‍රදේශෙම කැලණි පාලමේට මිනිස්සු හිටියා. මට පහුවදවුදේ යන්න කියනවා දකුණු පළාතේ මේක වාර්තා කරන්න. යනකොට මම යන්න බෑ පාර ආම වෙලා එල්පීටී පැත්තෙන් ගිහිල්ලා කෝච්චි පෙරලිච්ච ගෙන යද්දී හවස 6යි. හවස 6 වෙනකොට මට ඉතින් මිනිහෙක් උස්සන එනවා. මේ කොල්ලෝ ටිකක් ඒ කට්ටිය හොඳටම දුකින් කෑ ගහගෙන මේ ගන්න මේ ඩ්‍රයිවර් මාත් එක්ක පින්තූරේ ගන්න කෝච්චි කියනකොට මම පින්තූර අරගෙන ඉවරයි. ඊට පස්සේ මම එතකොට ප්‍රනාන්දු කියනවා වගේ මට ඇහුණා. එතකොට මට මතක් වුණා ඊට ඉස්සෙල්ලා දවසේ අර කෝච්චිය ගියපු රේදුරු මහත්තයාත් ප්‍රනාන්දු. මම හිතුවා කවුද මේ පොහෙද? නෑ නෑ මේකට නුවර කිව්වා. ඉතින් මට තින් නුවර ප්‍රනාන්දුර ඕන තරම් ඉන්න පුළුවන්. මම ඉස්සරහට එන්ජින් එක ගිහලා පින්තූර ටික අරන් ඇවිල්ලා කොහමද රෑ මම ඊට බෝඩිමට ආවා. බෝඩිමට එද්දී ඇවිල්ලා පාන්දර 3ට විතර මම ඉඳින් මට කාන්තාවක් කතා කරනවා මගේ නම කියලා. ඔය අහවල් පත්‍රේ නේද? මම කෝ කියලා. මම අර ප්‍රනාන්දුගේ බිරිඳ කියනවා. ඊට පස්සේ මම ඇහුවා මොකද්ද කියලා. ඊට පස්සේ විතර එයාට කෑ ගැහිලා ෆෝන් එක දෙනවා විසන්දිරට. මම පහුවදා උදේ කියන්නේ ආපහු නිඳ ගියේ නෑ. මොකද්ද කියලා මම දැනගත්ත මොකක් හරි එතන සිද්ධියක් තියෙනවා කියලා. ආය නැවත පැය කිතර පස්සේ ගත්තා පස්සේ කියනවා ප්‍රනාන්දු මෙහෙම ඔයා මීනකාය කෝච්චි ඩ්‍රයිවර් වශයෙන් එයා තමයි මේ නැති වුනේ. දැන් මිනිහගෙන එන්න කියලා. බලපුවම මොකද වෙලා තියෙන්නේ? මහවෙන් මෙයා ආපු කෝච්චි අරගෙන ඇවිල්ලා එද්දී කොළඹට එද්දී උදේ 6:00 රුහුණු කුමාරි කෙනෙක් යන ඩ්‍රයිවර් කෙනෙක් ඉඳලා නැහැ. එයා ආපහු එහෙම රුහුණු කුමාරි අරගෙන ගිහිල්ලා යන්න. ඒ වෙලාවේ ගෙදරට ගිහිල්ලා මගේ විසිරින් කාඩ් එක දීලා කියනවා පත්‍රේ යනවා මේ මගේ ආටිකල් එක කරන් තියන්න මම ඉන්න ප්‍රමාද වුණා තරන් තියන්න කියලා. ඒ විසිරින් කාඩ් එක ගන්න තමයි මට කතා කරන්නේ. හැබැයි එතකොට මම ළඟ එයා පන පිටින් ගිය පින්තූරේ කියන්නේ එන්ජින් එකේ ලවන පින්තූරේ අර මිනිහ උස්සන වෙන පින්තූරේ තාම මම ළඟ print කරලවත් තිබ්බේ නැහැ. ඒතර පැය 18ක් 20ක් වගේ කාල තුර තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒක මට ඇත්තටම හරීම මම සුනාමිය වෙලාවේ පත්‍රයේ ලිපි විශේෂ අංග මුළු පිටු දෙකකම ලියුවේ එයාගේ ජීවිත කතාව. ඒකක්. තව යුද්ධ වාර්තා කරන්න ගිහිල්ලත් ඒ වගේ 99. යුද්ධ වාර්තා ගැන ඒ තියෙන අත්දැකීම් ගැන අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. රැඳිලා ඉන්න මේ පත්‍රෙන් කෙනෙක්. විරාමයට පෙර අපි කතා කරමින් හිටිය චවින්ද සේනාරත්නගේ අත්දැකීම් පිළිබඳව, මාධ්‍යවේදී ජීවිතයේ අත්දැකීම් පිළිබඳව. චවින්ද, අපි මතක් කරමු යුද පුවත් වාර්තාකරණයේ ඔබට තිබෙන අත්දැකීම් ගැන. ඔව්, ඉස්සෙල්ලාම මාවිල්ලවරු සොරවුව මගේ මතකයේ 2006 අගෝස්තු 20 වහනවා.
ඉතින් කොහමරි මේ පැත්තේ වතුර හිගත් එක මම හිටිය පුවත්පතේ ලංකා පුවත්පතේ ඒකේ වාර්තා කරන්න මම යවන්නවා 27 වෙනිදා මාවිල්ලාරු ඉතින් කල්ලාර කැම්ප් එකේ ඉදිරිපිට තමයි මිනිස්සු ඔක්කොම කන්දලේට ඇවිල්ලා ඒ කල්ලාර පැත්තේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා පදිංචිලා අග්බෝපුර පන්සලේ කන්දලේ ඉතින් මට නතර වෙන්න වුණා දැන් මාවිල්ලාරු සරෝව මුදා ගැනීම මෙහෙම ආරම්භ කරනවා හෙට ආරම්භ කරනවා අනිත් දවස් දවස් 4ක් මම 3ක් හිටියා එතකොට කොහොම හරි 30 වෙනිදා කොහොම හරි මුදා ගැනීම මෙහෙම ආරම්භ වෙනවා කියලා මේ උදෑසන මට කණිඩයක් ලැබුණා ඉතින් කොහොම හරි ඒ අතරේ ආරම්භ වෙනවා කියන පණිඩෙත් එක්ක මේ එල්ටිඩි සංවිධානය කාලතුවක් ප්‍රහාරය එල්ල කරන්න සිද්ධ වෙනවා ඉතින් කොහටද වැටෙන්නේ කියන එක අපි දන්නේ නැහැ කාලතුවක් ඒතොරයි හඬ මට අපි මැදිරිගිරි නිසා හඬ සොරුයි හැබැයි සාමාන්‍ය කාලතුවක්කක් කට්ටිය මුදාහැරුවට පස්සේ තප්පර 18ක් ඇතුළත තමයි වැටෙන්නේ ඉතින් ඒ තප්පර 18 ඇතුළත තමන්ට සැඟවෙන්න පුළුවන් ඒ අත්දැකීම මට ඇත්තටම එදා තිබුණේ නැහැ අපි කල්ලාර මම තවත් මගේ සහෝදර මාධ්‍ය දෙකේ හිටියා චතුරූපණි අමල් සමන්ත අපි දෙන්න විතරයි එතකොට ওই යුද පුවත් වාතාවරණයට එදා ගිහිල්ලා හිටියේ තරම් කොහොම හරි කල්ලාර කැම්ප් එක ඉදිරිපිට ඉද්දී අපිට කිව්වා දැන් ආටියක් මේ ඔන්න උනා ඩවුන් වෙන්න ඉතින් මම මගේ ඇඟත් එක්කම කැමරාවයි බෑග් එකත් එල්ලන් හිටිය මොකද මම දුන් බෑග් එකයි ඊට පස්සේ ඒ අතරම ආමුදා ජිප් එකක් ආවා ඒ කට්ටියට හුරුයි මොකද විද හමුදායි කට්ටියට හුරුයි හරි ඒකට කියන්නේ සාමාන්‍ය පිකප් වෙනවා කියලා මේ කාලතුවක්කවා ඒ පිකප් වෙන හඬත් එක්ක වාහනේ ගියත් වාහනේ නතර කරලා කට්ටිය ඩවුන් වෙනවා හැබැයි මට අපිට ඒක හුරු නෑ පළවෙනි අත්දැකීමනේ කොහොම හරි වාහනේ එනකොටම ඒ පිකප් වෙන සද්ද ඇහිලා මට වෙලා කෑගහුවා ඩවුන් ඩවුන් කියලා ඉතින් මම හිමීට කල් ඒ මාවිල්ලාරු සරෝවේ වතුර නෑ ඒ වෙලාවේ ඇලි වතුර නෑ මම හිමීටම මගේ ගොඩක් සෙතිපීම කැමරාව බේරා ගන්න හිමීට බහිනවා බහිනකොටම කෑම්ප් එක ඉස්සරහටම දඩස් ගාලා වැටුණා. එවිලා අපි ඉස්සරහටම එවිලා කෑලි වැටුණා. මම තප්පර දෙකක් තුනක් හිටියන මගේ වැදිනවා කෑලි මම තාමත් තියෙන මගේ ගෙදර ගෙනලා. මේ ඒ කෑලි විසිරලා යනවා. විසිරලා කෑලි වැදින කෑලි තමයි මෙච්චර වගේ පොඩි කෑලි. ඒවත් තමයි මිනිස්සු උන්ගේ ගෙදර වැදලා මැරෙන්නේ. ඉතින් මම අර පල්ලමට බැහැපු නිසා මගේ ජීවිතේ බේරුණා. ඒ අර හමුදායි කට්ටි අර වාහනේ ඇවිල්ලා නතර කරලා ඒ කට්ටිය තව ඩවුන් ගිහිල්ලා ඉවරයි මට කෑ ගහනකොට. ඒක එක අවස්ථාවක්. මට මතකයි තව මුලදී මුදා ගන්නකොට කියන්නේ එතකොට කොටි පුදුමාතලන් වලට මේලදී මම යනවා වර්තා කරන්න වෙනත් මාධ්‍ය ආයතනික පත්‍රයක ඉන්න කාලේ යනකොට 59 සේනාංකයේ තිබ්බේ මුලදී වල තේක කෑල්ල කියලා තියෙනවා ඔඩු සුඩන් පහුවලා යද්දී තේක කෑල්ල හැබැයි හවස පහෙන් පස්සේ පැත්තට කවුරුත් යන්නේ නැහැ මොකද දෙපැත්තේ පාරට ආරස්තාව දාලා තියෙන හමුදාවේ ඒ දෙපැත්තේ ඉන්න ආරස්සක පෙළ අයින් කරන හවස පහෙන් පස්සේ හැබැයි මට එන්න බරක් වුණා මට කියලා තිබ්බේ පහට ඉස්සලා එන්න කියලා මං ගියේ වාහනේ පොඩ්ඩක් ටිකක් හොඳ හමුදා නිලධාරීන් පාවිච්චි කරන වාහනයක් වගේ ගිහින් මට අරසට දීලා ඉන්නවා අපිට දෙනවා අරස මත්යන්සෙන් ඒ දවස්වල කොහොම හරි එල්ටීටී කට්ටිය ගස් වලට නැගලා බලන මොනවද එන වාහනේ මොකද්ද කියලා ඒක දිහා බලන් ඉඳින් තමයි ඒ කට්ටිය මරණ මරණ ප්‍රහාරය එල්ල කරන්නේ අපි කොහොම හරි කැම් මුලතිව් මල්ලාවි එල්ටීටී සෝහන පහු වෙනවත් එක්කම අපිට ඉස්සරහින් සද්දයක් ඇහෙනවා අපිට ඊතර වාහනේ සද්දෙත් එක ඇහෙන්නේ ඒකම බලපුවාම ඊතර අපි වාහන නතර කරා පාරට පැනලා හොගෙන දමුදාව ඊට පස්සේ බලපුවාම මරාගෙන මරන ත්‍රස්තවාදියා ඉස්සරහින් එනවා එනකොට අර පාරේ අරස්සාවට හිටපු හමුදා සබලා දැකලා එයාට වෙඩි තියනවා එයාත් එක්කම බ්ලාස්ට් කරගන්නවා තව අපි මිනිත්තු 10ක් ගියා නම් ඉස්සල වැදින්නේ අපේ වාහනේට ඒක ඇස් දෙක දෙක වෙච්චි මේකක් ඒනට අපි ඒක හැංගීම තේරුන්නේ නැහැ මොකද්ද ඒ වෙලාවේ අපි විරෝධ රහමුදාව කරපු මෙහෙමත් එක්ක අපිට ඒක දැනුන්නේ නැහැ මොකද යුද භූමියට ගිහිල්ලා අපිට අපි මේක වාර්තා කරන්න තමයි අපි එකම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අවස්ථා කිහිපයකදී අපිට ඒ වගේ සිදුවීම් වුණා ප්‍රහාර එල්ල වුණා හැබැයි අපි ඒවා ගෙදරවත් ඇවිල්ලා කිව්වෙ නැත් මොකද ආපහු ගෙදර ඇවිල්ලා කිව්වොත් ඊළඟ වතාව අපිට යන්න දෙන්නේ නැහැ ඉතින් සමහර අවස්ථාවල කියන්නේ අපිත් එක්ක ඉස්සරහා ගියපු එක්කෙනා ඊළඟදී බෝම්බ වලට අහුවෙලා මැරලා තිබ්බා ඉතින් අපි ඒවා කිසිම දෙයක් ඒවා පත්තරවල ලියන්නත් මේ දවස්වල අපි ලිව්වේ නැහැ ස්වයන් වර්ණයත් එක්ක වර්ණය කරගත්තා අපි මොකද අපි ඒක නිසා ගෙවල් වලට ඇවිල්ලා කියන්නේ නැත්තේ හේතුව අර ප්‍රශ්නේ නිසා අපි කියන්නේ ඒ යුදමය අත්දැකීම් එක්ක හිතුණු අවස්ථාව නැත්ද ගමට ගිහින් හිටියා නම් ඊට වඩා හොඳයි කියලා නෑ මොකද අපි පොඩි කාලෙම දැක්කේ ඒ මේ මේ වගේම වපසරියක්නේ මොකද ඉස්සල්ලා මට මතකයි මම 8 වසර ඉන්න කාලේ
වැඩිම මුස්ලිම් ප්‍රහාරය වැඩිම ඉතිහාසයේ මුස්ලිම් ප්‍රහාරය තමයි මැදිරිගිරි පල්ලිගොඩල්ල. පල්ලිගොඩල්ලට එල්ටිටි එක මේ පැනලා පාන්දර දෙකේ ඉඳන් උදේ 6 වෙනකොට 285 දිනක් මේ මුස්ලිම් ගාට්ටිය කපා කොටා ඝාතනය කරා. ඉතින් මම ඉස්කෝලේ යන ගමන් තමයි තාත්තත් එක ගියේ මේ ඒක බලන්න. ඉතින් එදා දැක්ක මේකත් ඉස්සර අපි සාමාන්‍ය ඈත නිසා ඔය මිනිහක් මරනවා එලීටවත් බහින්නේ අර පැරණි ගම් වල තිබුණා. හැබැයි අර වගේ දේවල් දැක්කට පස්සේ තමයි ඇත්තටම ඇති උනේ හරිම කනගාටුවක් පොඩි අපිටත් මේ වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඒක නිසා බිය බය කියන එක නැති වුණා. ඒක දකිද්දී අපිට පොඩි ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා අපි ඉස්සරහටම ගිහිල්ලා මොකද්ද මේකේ මිනිසුන්ට ඇත්ත මොනවදලා තියෙන්නේ? සමහර අවස්ථාවල මම කිල්නොච්චි ආල්ලුවට පහවද මම ගියා. ඉතින් කොළඹ ඉන්න කට්ටිය අපි හිතුවටින් ගතනවා ඇත්තටම කිල්නොච්චි ඇල්ලාද කියලා. ඉතින් සමහර අවස්ථාවල අපි පින්තූර මේ ගෙනලා පෙන්වුවට පස්සේ තමයි පිළිගන්නේ කිල්නොච්චි ඇල්ලලා කියලා. ඒ වගේ අවස්ථා අපිට තිබුණා. දේශපාලන පුවත් වාර්තා කරන ඇත්ත එක්ක ඔබේ තියෙන අත්දැකීම් කොහොමද? කොහොමද දේශපාලන කියන්නේ මගේ කලාවත් එක්ක ප්‍රවෘත්ති කලාවත් එක්ක නිතරම සම්බන්ධ වෙන දෙයක්. ඉතින් මට පක්ෂ විපක්ෂ සියලුම දේවල් ඒක පාටක් වැඩක් නැහැ. සියලුම පක්ෂත් එක්ක මම සම්බන්ධකම් පවත්වනවා. ඉතින් ඒකෙදි අපි හඳුනා ගන්න ඕනේ මේ එයාලට අගතියක් නොවෙන ඒකෙදි ජනතාවට වැදගත්යයි කියන ප්‍රවෘත්ති එයාලගෙන් උකුසා ගන්න කොහොමද කියන එක මගේ දක්ෂතාවය. මම කොහොමද කියන එක ඒක නැවත මේක ඇත්තද මේක මෙයා කියන්නේ ඇත්තමද කියන එක රීචකින් කියන එක මගේ තියෙනවා. ඒකත් එක්ක තමයි දේශපාලන පුවත් වාර්තා කරන්නේදී මොකද හේතුව නිතරම ප්‍රතික්ෂේප කරනවානේ. මම කියපු දේ එයා කියපු දේ නෑ කියන තත්ත්වයට ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි මම ලිපියක් කවදාවත් එහෙම මම කිව්වේ නෑ මම මේක කරේ නෑ එහෙම ප්‍රතිඋත්තර මට ලැබෙනවා අඩුයි. එහෙමට නඩු වලට යන්න උනත් මම ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ වලදී එයා අර මාධ්‍යට පේන්න නඩු දානවා. හැබැයි කිසිම අවස්ථාවක මේ අවුරුදු 20ට මම මාධ්‍ය ශිෂ්ටි ප්‍රවෘත්තිකර්තෘ වශයෙන් අවුරුද්දෙන් 10ක් 12ක් වැඩ කරනවා. එහෙම අවසන් නඩුව දානවා. එළම ඉල්ලාස් කරගන්නවා ප්‍රූව් කරගන්න බැරුණද. ඒක නිසා මම ඒ දේවල් කරන්න ටිකක් ඉදින් සියුම්ම. මාධ්‍යවේදීන් දේශපාලන අතකොළු වීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද්ද? ඒක හොඳ කතාවක්. මොකද හේතුව මාධ්‍යවේදියා කියන්නේ කාගෙන්වත් යැපෙන පුද්ගලෙක් වුණොත් තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ඕනතරම් පහුගිය කාලේ ඔය අහන්නේ පහුගිය කාලේ සිදුවිච්ච ඒ චෝදනා නිසා එහෙම වෙනවා. එකේ කාරණා කීපයක් තියෙනවා. පැතිකඩවල් කීපයක් තියෙනවා. මාධ්‍ය දිර ජීවත් වෙන්න බැරුණාම ඒ පස්සේ යැපෙනවා. ඒ මත්තෙන් යැපුණාම එයා වෙනුවෙන් එහෙයියෙක් වෙනවා. හැබැයි Tamanට කොන්දක් තියෙනවා. Tamanට මේ වෘත්තිය ඉන්න බැරි නම් අයින් වෙනවා. හැබැයි ඒක වෙනුවෙන් එයා වෙනුවෙන් මේක එයාගෙන් කීයක් හරි අරගෙන එයා වෙනුවෙන් එහෙයියෙක් වෙලා ලිව්වම එයාගේ අනාගතය ඉවරයි. ඉතින් ඒකයි ගොඩක් මාධ්‍යවේදීන් ශේෂ්ත්‍රය රැඳෙන්නේ නැත්තේ. එනවා අර හතු පිපෙන වගේ හොඳ ලොකුවට ජනප්‍රිය වෙනවා එක කාලයකට නැතිනවා. දැන් ඒ දේශපාලන පක්ෂ බලේ මාරු වෙනා වගේම තමයි මාධ්‍යවේදීන්ගෙත් මේ නම ඉස්සරහට එනවා පස්සට එනවා ඉස්සරහට එනවා පස්සට එනවා. හැබැයි මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම හිටපු හැම අවස්ථාවකම මම හැබැයි ඉන්න ආයතනයේට මම සේවය කරනවා. ඒක දැනගන්න ඕනේ. මොකද අපිට පත්තරයක් පටන් ගන්න බෑ. අපිට මාධ්‍යයක් පටන් ගන්න බෑ. කාගේ හරි මාධ්‍යක තමයි වැඩ කරන්නේ. ඒකට කවුරු මාධ්‍ය කරන් එයාලට තමන්ට ඉලක්කයක් තියෙනවා. අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඔස්සේ සේවය කරන්න වෙනවා. ඒකට ඉන්න බැරි නම් තමන්ගේ අයින් වෙලා නේක මේ තමන්ට තියෙන හෘද සාක්ෂිරම අයින් වෙලා. දැන් මම යන තරම් අවස්ථාවල මම පුවත්පත් සාමාන්‍ය 8ක විතර වැඩ කරලා තියෙනවා. රේඩියෝ චැනල් දෙකක් වැඩ කරලා තියෙනවා. ඉතින් මම ඒ කාලේ මට ඉන්න බැරි නම් මම හොඳින්ම හිතට එකඟව ඉල්ලාස්සීම දින මම යනවා. ඒකදී ඒක පිප්ලව කරන්න ගියොත් තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද අපි සල්ලි නෙවෙයි ආයතනට ඉදන් කරන්නේ. ඒ ලගේ අරමුණ ඉෂ්ට කරගන්න. ඒ අරමුණට අපිට වැඩ කරන්න බැරි නම් අපි අයින් වෙනක තමයි හොඳයි. රටේ තියෙන ආර්ථික සහ දේශපාලන තත්ත්වයත් එක්ක ඔබ කොහොමද ඔය කියන විදිහට සමබරව රැඳී ඉන්නේ? කොහොමද ඔබේ ක්‍රියාපිළිවෙල අනුගමනය කරන්නේ? මගේ ජීවිතය කියන්නේ වෙනයි. රැකියාව කියන්නේ වෙනයි. රැකියාව කරනකොට ජීවිතයයි රැකියාවයි දෙක පටලවා ගත්තොත් තමයි ප්‍රශ්නේ. මම ජීවත් වෙන්න සල්ලි ඕනේ. හැබැයි ඒ ජීවත් වෙන්න ඕනේ ඒ මුදල් ඒ තියෙන ප්‍රමාණය බැලන්ස් කරගෙන තමයි ජීවත් වෙන්න ඕනේ. ලොකු වරප්‍රසාද බලාපොරොත්තුෙන් මේව තනතුරු බලාපොරොත්තුෙන් කටයුතු කරොත් තමයි ওই ගැටලු ඇති වෙන්නේ. තනතුරු කියන එක දෙන තමන්ගේ සුදුස්සට සුදුසු තැන දෙනවා. මම කිසිම අවස්ථාවක මම තනතුරු බලාපොරොත්තු මම මේ තනතුරු ඕනේ කියලා මම මේව කරගෙන සමහරු ඉන්නවා. තනතුරු වෙනුවෙන් මම යනවා යන්න වෙන තැනකට මට මෙච්චර උපරයක් අම
එහෙම කවදවත් මේ يعني මට මගේ වැටුප්පව මම පරිත්‍යාග කළ කිපි අවස්ථා තියෙනවා මේ මාධ්‍යයතන එක හිතරෙන් වැඩ කරන්න පිටි අවස්ථාවල පුද්ගලය වෙන්න පුළුවන් ආයතනය වෙන්න පුළුවන් ඒලට මම යන නැන්නේ ඒ කොච්චර හොඳ වුණත් නැන්නේ හිතරෙන් වැඩ කරන්න බෑ නේද අපි 얘ගෙන තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ මේ පත්තරින් කෙනෙක් විරාමයෙන් අනතුරු නැවතත් අපි සම්බන්ධ වෙන්නේ චමින්ද සේනාරත්නත් සමග කියන සඳුරු කතාබහත් එක්ක චමින්ද ඔබ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට නව මාධ්‍ය දකින්නේ කොහොමද නව මාධ්‍ය කියන්නේ දැන් මාධ්‍ය නව තාක්ෂණයත් එක්ක දුවන පත්‍රිකා පත්‍රය දෙන මොකද පත්‍ර කිව්වොත් අපිට කටයුතු කරන්න තියෙන්නේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එන ප්‍රෝත්තියක් එක එතකොට පත්‍රයක් එක්ක ඉන්නේ පැය 12කට පස්සේ නැත්නම් සතියන්ත සතියකට පස්සේ හැබැයි එතකොට ඒ පත්‍රයේ මිලදී ගන්නේ පාඨකයා මිලදී ගන්න නම් SMS එකට වඩා එහා ගිය දෙයක් දෙන්න ඕනේ අපි නැත්නම් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගිය දෙයක් නැත්නම් වෙබ්සයිට් එකට එහා ගිය දෙයක් ඒක තමයි අමාරුම දේ දැන් මේ තියෙන කාලෙත් එක්ක පුවත්පතක් පවත්වාගෙන යනවා කියන්නේ හරිම අමාරුයි මොකද හේතුව කාර්යබහුල ජීවිතෙත් එක්ක මිනිස්සු පත්‍ර කියන දේ ඇත්තලා තියෙනවා එතකොට ඒ ඒ தත්ත්වෙට මාධ්‍යවේදීන් හැඩ ගහලා නැහැ. දැන් තියෙන්නේ හරිම ලේසි වෙබ්සයිට් එකක් ගන්නවා. ඒකේ දාලා තියෙන ඇත්ත හෝ බොරුව හෝ ටක් ගාලා ඒක ලියලා ගුවන්විදුලි මාධ්‍ය ඒවා රූපවාහිනී මාධ්‍ය ඒවා ඒක එහෙමම මෙව කරනවා. හැබැයි පත්‍රයක උනොත් ඒක කරන්න අමාරුයි. මොකද හේතුව ඒක ගවේෂණය කරන්න ඕනේ මොකද්ද මේ සිද්ධිය? කවුද මේකට භාජනය වුනේ? ඒ අදාළ පුද්ගලයා අපි සම්බන්ධ කරනවා එයාටකින් පොඩ්ඩක් අපි අහන්න ඕනේ මොකද්ද මේකේට මෙහෙම හේතුව මොකද්ද කියන එහෙම උත්තරයි මාධ්‍යයෙන් පාඨකයාට අපිට යන්න පුළුවන් වුණේ නැතුව ඒ தත්ත්වෙන් මිදෙන්න අමාරුයි හැබැයි ඒ தත්ත්වෙට දැන් ඉන්න මාධ්‍යවේදී සූදානන්ද කියන ප්‍රශ්න තමයි මට තියෙන ගැටලුව දැන් ඉන්න කට්ටියට සමහරට අධ්‍යාපන මට්ටමින් ඉහළයි අපිට වඩා ඩිග්‍රියක් අරගෙන එහෙම නිකක් දෙනවා හැබැයි ඒ කට්ටිය බලාපොරොත්තු වෙන ආපු ගාම කොටුවයි මේසෙයි ෆෝන් එකක් දෙන්නාම හැබැයි ඒට අදාළ මූලාශ්‍ර හොයාගන්න කියන එක කොහොමද දන්නේ සමහර මට හම්බෙනවා මේ ඉගෙන ගන්න එන يعني මේ ඉගෙන ගන්න වගේම රස්සාවට එන කට්ටිය ඉන්නවා ලංකාවේ හතර මායිම දිස්ත්‍රික්ක 25 දන්නේ නැති මාධ්‍ය වේදින් තමයි ඉන්නේ ලොකු කැම්පස් වලින් මේ පිට වෙලා ඉන්න කට්ටිය ඉතින් අපිට එයාලා ඒ தත්ත්වයට අපි தත්ත්වයට හදාගන්න සෑහෙන කාලයක් මේ වෙනවා ඉතින් හැබැයි ඒ කට්ටිය එහෙම ඉගෙන ගත්ත ගාම ඒ ශිෂ්ටි ඉන්නේ මොකද හේතුව ඉගෙන ගත්තාම ඕන රජයේ රැකියාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද විශ්‍රාම වලටපත් එක දෙන එක. ඉතින් ඒ නිසා නව මාධ්‍යයට අලුතෙන් සමාජයකින් හිගතාවය හරිම ගැටලුවක් මේක. ඒකට ඔරොත්තු දෙන කට්ටිය එන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. නව මාධ්‍ය තුලින් වැරදි ප්‍රවෘත්ති හරි ඉක්මනින් ජනතාව අතරට යෑම ගැන ඔබේ අදහස මොකක්ද? ඒක ලොකු හානියක්. ඒ පුද්ගලයා වේවා සමාජ කාණ්ඩේ වේවා ඒ කට්‍රි කරන අසාධාරණයි. ඉතින් අවසානයේ එතකොට පළවෙනි sannivedana වෙන එක තමයි මිනිස්සු අතරට යන්නේ. ඒක හඬින් වෙන්න පුළුවන්, ඡාය රූපින් වෙන්න පුළුවන්, කටකතාවෙන් වෙන්න පුළුවන්, මොනවා හරි SMS වෙන යනවා. හැබැයි ඒක දෙවෙනි වතාවට නිවැරදි කරලා යන එක මිනිස්සුන්ට පසුව මෙව වෙන්නේ. ඒතර සතියකින් වෙන්න පුළුවන්, දවස් කිහිපයක් වෙන්න පුළුවන්. එතකොට අර තරම් මේ ඒක ප්‍රචාරය වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රවෘත්තිය තමයි මිනිස්සුන්ට මුදායරුවන් පස්සේ තමයි ඒක තමයි විශාල ලෙස ප්‍රචාර වෙන්නේ. ඒකෙන් පස්සේ වෙන නැගෙන විරෝධයට ලොකු ඉඩක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ මිනිස්සුන්ට සාධාරණයට අනිවාර්යයෙන්ම පසු විපරණමක් කරලා අගතියටපත් වෙන පාර්ශයෙන් අහලා ඒකට අදාළ ડોකියුමන්ට් එක තියාගෙන ඒකට අදාළ අවශ්‍ය තොරතුරු තියාගෙන මුදාහැරියට කමන්නේ නැහැ. නැතුව නිකන් මේ මිනිස්සු අපහසුතාවටපත් වෙන ප්‍රවෘත්ති වේවා විශේෂංගව පළකිරීමෙන් ඇත්තටම වෙන්නේ මිනිස්සු අපහසුතාවටපත් වෙන. එතකොට චමින්ද නව මාධ්‍ය බිහි කරන්න ඕන සොයන් අධ්‍යනයකින්ද? නව මාධ්‍ය කොහොමත් අපිට පාරන දේවල් අතාරින්න බෑනේ. නව මාධ්‍ය තියෙන්නේ අපේ තාක්ෂණයත් එක්ක දියුණුව තව ටිකක් වේගේ ඉක්මන් කරගන්නනේ. දැන් ඉස්සර අපිට කින්නොච්චි යම් කිසි දෙයක් මේ තොරතුරක් දැනගන්න උනාම අපි LTT සංවිධානයේ හිටපු මේ ඒ කට්ටිය ප්‍රකාශකයයි කියන රාසා ඉලන්තිරින්ට කතා කරන්න අපි සෑහෙන මහන්සියක් ගන්න ඕනේ. එතකොට
තිබ්බේ එක එක මේ ටෙලිෆෝන් එකක් නම් ඒ ටෙලිෆෝන් එක හතර පහ දෙනෙකුට දීලා තමයි කතා කරන්න ඕනේ. ඉතින් දැන් එහෙම නැහැනේ. දැන් අපිට සම්බන්ධකම් තියෙනවා. ඕනතරම්ම Google Map එකේ ගිහපම ප්‍රදේශය අඳුර ගන්න පුළුවන්. ඉතින් නව මාධ්‍ය නව තාක්ෂණය උපයෝග කරගන්න ඕනේ මේක තව සාර්ථක විශ්වසනීයත්වය ඇති කිරීම සඳහා. නැතුව මේ තව පස්සට යන්න නෙවෙයි. මිනිසුන්ට අපහාස කරන්න නෙවෙයි. මිනිස්සු අපහාසතරපත් කරන්න හොඳ ඉක්මනින් විශ්වාසනීය ප්‍රවෘත්ති දීමට තමයි නව තාක්ෂණය යොදා ගන්න ඕනේ. නව මාධ්‍ය යොදා ගන්න ඕනේ. තමින්ද ජනමාධ්‍ය ගන්න බොහෝ තැන් තියෙනවානේ වර්තමාන වෙනකොට ලංකාවේ. ඒත් ඇයි ජනමාධ්‍යවේදීන් බිහි වෙන්නේ නැත්තේ? ඒක තමයි මුලින්ම කිව්වේ. එන්නේ පළවෙනියෙන්ම පඩිය කීයද කියලා අහගෙන. වැටුප තමයි ඉස්සර. ඒක හරි. ජීවත් වෙන්න වැටුපක් ඕනේ. හැබැයි අනිත් රැකියාව ගැනීම මේ මාධ්‍ය ශිෂ්ට කියන්නේ. මේ ලිපිකරුවෙක් නම් බැංකුවට ගෙන බැංකුවේ ලිපිකරුවා නම්. හැබැයි මේක ඉගෙන ගන්න ඕන දෙයක් නේ. තාමත් අපි ඉගෙන ගන්න ඕනේ. මේක තියෙන්නේ මිනිස්සුන්ගේ සම්බන්ධතා අන්තර් සම්බන්ධතාවය අත්දැකීම ඒ දේවලුත් එක්ක තමයි තමන්ට කොච්චර ලියන්න පුළුවන් වුණාද නැහැ. ඒ දේවල් අර මූලික යටිතල පහසු ගන්න දෙනවන්නේ. ලියාගන්න මේ තොරතුරු තියෙන්නේ මේ. ඒ තොරතුරු නැතුව මේ අලුතෙන් පාඨමාලාවක් කරලා ලැබිලා ආපු ගාම ලියන්න කිව්වම මොනවද ලියන්න කියන්නේ? මාතෘකාවක් හරි මොනවා හරි සිද්ධියක් ලියන්න දුන්නාම ඊට පස්සේ තොරතුරු හොයාගන්නවා. ඒකට අඳුර ගන්න එපේ මිනිස්සු. ඒ කාලයක් යනවා. ඒකට ඒ කාලේ ඉවසාගෙන ඉන්නේ අපේ කට්ටිය. කොහොමද මේක? ඉතින් එතකොට තමයි අර ඉස්සෙල්ලා මුලින්ම මම ඇහුවා මතකද මේ කැපිලි කැටිලි නැද්ද කියලා. එතකොට හිතනවා අනේ අපිට කැපිල්ලක් නේ මේ මාතෘකාව දුන්නම තොරතුරු නෙලන්නේ අපිට කැපිල්ලක්. අන්න ඕකයි ඔය කැපිල්ල කියලා කියන්නේ. නැතුව මේ කවුරුවත් කැපිලි නේ තමන්මයි කැපිල්ල හදාගන්නේ. තමන් කැප කරන්නේ මේ ශේෂ්ත්‍රී ඉන්නවනම් යම්කිසි ශේෂ්ත්‍රී ඉන්නවනම් එයා ඒකට කැප කරන්න ඕනේ. තමන් ළඟ තොරතුරු ටිකක් තියෙන්න ඕනේ. තමන් ළඟ මේ සම්පත් ටිකක් තියෙන්න ඕනේ. නැතුව මේ බත් එක බෙදලා දෙන්න පුළුවන්. හැබැයි අඬලා කවන්න බෑ කාටවත්. ඒකයි වැඩේ. එදා ඔබ ගමේදී ඔබට පුවත්පත ගන්න නගරෙට යන්න වුණා. නමුත් අද වෙනකොට අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඊ පේපර් එකක් විදියට පුවත්පත කියවන්න පුළුවන්. මේක ඔබ දකින්නේ කොහොමද? ඒක තමයි දැන් අර ඉස්සෙල්ලා අහපු කාරණේ නව තාක්ෂණය. එතකොට මම මුලින්ම කියවගේ අපිට සතියකට වතාවක් තමයි සමහර පාරක් වෙලා තමයි පත්‍රය යන්නේ. දැන් ඒ ශ්‍රෙණිකේ ඊ පේපර් එක එනවා. හැබැයි ඒතර ඊ පේපර් එක මේ ජංගම දුරකථනයේ එන්න තත්ත්වයට අපි නව තාක්ෂණය දුවිලා දෙනෝනේ. තොරේ නව තාක්ෂණය යොදාගත්තේ මොකටද? ඒ අලුත් තාක්ෂණය යොදාගත්තේ අපේ මේ තියෙන මාධ්‍ය ජනතාවට ගෙනියෑමේ එක එක්තරා අංගයක් ලෙස. ඒකට තමයි අපි යොදා ගන්න ඕන කියලා මම මුලින් කිව්වේ තාක්ෂණය. ප්‍රවෘත්ති කර්තෘවරයෙක් විදියට ඔබ මේ ජීවන ජීවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම මගේ ජීවිතය සාමාන්‍ය ප්‍රවෘත්ති. යම් කිසි පාර ගියත් කියන්නේ මම බත් කනකොටම වේවා මිනිහෙක් කතා කරගත්තේ වේවා ගමනක් බිමනක් යනොන ඒ හැම එකක්ම මට නිකන් පොඩි ආගන්තුකයි. මම බලන්නේ මේකේ ඇති මොකද්ද මේකෙන් අපේ මහජනතාවට කියන අපේ පාඨකයින්ට මේක අලුත් දෙයක් තියනවාද? ඒකදී මම අනිත් කට්ටිය වගේ නිකන් බලනකොට වෙනස් හැකින් බලනවා. එතකොට දැන් මෙසරි ඒ ලෙවල් විභාගයේ ගැන ලොකුවට ලිව්වා මෙච්චර 130,000 ගණක් සරසවේ සමත්. හැබැයි කී දෙනෙක් එකම විෂයක්වත් සමත්ද කියන එක කවුරුත් ලිව්වේ නැහැ. එතකොට يعني ඒ ලෙවල් වලට කිසිම එකම මේ විෂයක්වත් සමත් වෙච්ච බැරි විදිහ 18,000. හැබැයි ඒ ගැන කතා කරේ නැහැ කවුරුත්. එතනත් ඒතර ඒ 18,000 කියන්නේ ලොකු විශාල පිරිසක් නේ. මම කියන්නේ හොඳ වගේම නරකත් අපි බලන්න ඕනේ. ප්‍රවෘත්ති කර්තෘවරයෙක් විදියට ඔබ කොහොමද වර්තමානයේ නව කියන්නේ එක ගනුදෙනු කරන්නේ? නෑ ඒක තමයි මම කියන්නේ. මම නම් කිසිම මංගලකට එන අලුතෙන් එන කට්ටියට මම අපිට දුන්නු රැග් එකක් කවදාවත් දෙන්නේ නැහැ. මොකද හේතුව දැන් ඉන්න කට්ටිය දරාගන්නේ. ඒ කියන්නේ ඔබ එනකොට රැග් එකක් තිබුණා. රැග් එක කියන්නේ මම අර මුලින් කිව්වා වගේ ඒක ඒ කියන්නේ තිබ්බු තාක්ෂණය. පාරට කිලෝමීටර් 30ක් 40ක් එන්න ඕනේ. ෆැක්ස් එකක් ගන්න. ඊමේල් එක ඉස්සර අපිට තිබ්බ දැන් ඩිජිටල් කැමරා තිබ්බේ නැහැ. උදාහරණයක් ලෙස මම කියන්නම්. ඒක අවස්ථාවක මට මතකයි ලෝකාන්තයෙන් මේ ගෑනලා මේ පැනලා මට ඔෆිස් එකෙන් කතා කරලා කියනවා එළහැර බකමූණ පින ප්‍රදේශයට ගිහිල්ලා ඒක දර පින්තූරයක් ගන්න කියලා. පින්තූරය අරගෙන ටවුන් එකට කෙනේ. ඒතර කඳුරු වලට කිලෝමීටර් 40ක් දුරයි. පින්තූර සුද්ධ කරන තැන ඒතර ඊමේල් නැහැ. ඉස්සර තිබ්බේ වෙනම ස්කෑන් කරලා ප්‍රොෆි එකට ගෙනලා ස්කෑන් කරපු එක ප්‍රොෆිෙන් දාන්න ඕන ඊමේල් එක. එතකොට ඊළඟට ඒ රියාගේ මරණ පරීක්ෂණය මම ලියන්න ඕනේ.
ඒ වගේ කාර්යයන් කීපයක් තියෙනවා. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් බයි පිටුර යවන්න ඕනේ, අර වාර්තාව ලියන්න ඕනේ, ඊට පස්සේ ඒක ඊමේල් කරන්න ඕනේ, ඊළඟට මේ විස්තරය ඔෆිස් එකට කන්ෆර්ම් කරන්න හම්බුණාද නැද්ද දන්නේ, පැහැදිලිද ක්ලියප් එක හරිද, කොහොම හරි ඒ තාක්ෂණයත් එක්ක අපිට සෑහෙන කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් ඒ තත්ත්වේ නැහැනේ. ඉතින් මම ඒකයි කිව්වේ ඒක රැග් එකක් තමයි. හැබැයි ඒ රැග් එක ඒකෙන් ලැබුණ අත්දැකීම දැන් ඒ අත්දැකීම නැහැ අපේ කට්ටියට. ප්‍රවෘත්ති කර්තෘවරයෙකු විදිහට ඔබ මාධ්‍ය නිදහස දකින්නේ කොහොමද? ලංකාවේ මාධ්‍ය නිදහස තියෙනවද? මෙහෙම ඒක තමන්ට ඕන විදිහට නිර්වචනය කරගන්න පුළුවන්. මෙහෙමයි පවතින තත්ත්වය අනුව තමන්ට කොහොමද ඒක කටයුතු කරන්නේ කියලා කටයුතු කරනවා නම්, හැබැයි මාධ්‍ය නිදහස කියලා තමන්ම හදාගත්ත එකක් නෙවෙනේ. ඒ සීමාවක් තියෙනවානේ, අපිට සීමාවෙන් එහා යන්න බෑනේ. රටක නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව හැමෝම දණ්ඩ නීති සංග්‍රහයට අපි යටත්. ඒ සීමාව ඉක්ම යන්නේ නැතුව රටේ තියෙන නීතියට කටයුතු කරනවා නම් ওই ප්‍රශ්නයක් නැහැ. වෙන රටවල වල දැන් මේ වුණාම කොහෙද පෙන්වන්නේ මේ මේ ලෝකෙරද මැදිස්ථානට ඒ ගහපු වෙලාවේ කොයි මාධ්‍යද පෙන්වුවේ? එයාලගේ මෙරිච්ච ගානක් පෙන්වුවද? මොනවද විනාශයන් කියලා පෙන්වුවද? නැහැ. හැබැයි අපිට උගන්වනවා ඒ කට්ටි මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒ මිනිසුන් ඒ රටවල ඉන්න මේ සුදු අමතින අය උගන්වනවා අපිට මෙහෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි ඒ කට්ටි ප්‍රජාතන්ත්‍රය තිබ්බද? තියෙනවද? ඉතින් අපි මේ බොරුවට රෙදි වලාවකින් වහගත්ත මේකක් වගේ දාගෙන ඉන්නවා නිදහස කියන එක. ඈ ඉතින් ඒ නිදහස ගැන නිර්වචනයකොත් ලොකු වෙන කතාවක්. අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ මේ පත්තරින් කෙනෙක්. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙන්නේ පත්තරෙන් කෙනෙක් අද දවසේ අපේ කතා බහේ අවසන් විනාඩි කිහිපයට. චමින්ද, එදා ගත කරපු ගමේ ජීවිතය සහ අද ඔබ ගම දකින්නේ කොහොමද? එදා ගමයි අද ගමයි ඇත්තටම වෙනස් වෙලා. දැන් මොකද හේතුව? සංවර්ධන වෙලා, පාරවල් දියුණු වෙලා, සංවිධාන පහසුකම් තියෙනවා. ඒ නිසා එදා ගමයි අද ගමයි විශාල මේකක් තියෙන්නේ. මොකද අපි විඳපු දුකයි දැන් ඉන්න ළමයින්ට තියෙන සැපයි ඇත්තටම සැප. මොකද හේතුව? අපි මම පිදුරු පැලේ හැදුනේ. මොකද ලාම්පු කුප්පියක් ගන්න පුළුවන් තෙල් නැහැ. ගිනි මැලේ තමයි අපි පත්තු කරලා පොඩි කාලේ මේවා වුණේ. ඉතින් මම ඇත්තටම මාධ්‍ය ශිෂ්‍යාවට පස්සේ තමයි මම ගෙවල් දොරවල් අම්මට තාත්තට ඉන්න ගියක් එහෙම හදන්න පුළුවන් වුණේ. ඉතින් අද මම ගමට යද්දී ඒ පාරවල් ඔක්කොම වෙනස් වෙලා, ගෙවටේ පාර දෙපැත්තේ තිබ්බ ඒ පොල් බලතු වලවල් ඔක්කොම වෙනස් වෙලා, දැන් ඇත්තටම නගරයයි ගමයි දෙකම එකයි. ඒ තත්ත්වෙට පත් වෙලා දැන් තියෙනවා. එදා ගමෙන් කොළඹේදී බලාපොරොත්තු වන ජීවිතය අද ඔබ ගත කරනවාද? ඇත්තම සන්තෝසයි. ගමෙන් 2002 කොළඹට ආවේ. සිර දැන් මම කොළඹ දිස්ත්‍රික්කේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් බලාපොරොත්තු තිබුණේ නැහැ ඇත්තරම. මෙහෙම මම මෙහෙම වෙනවා, මෙහෙම තනතුරකට යනවා, මෙහෙම ගියක් හදා ගන්නවා, එහෙම දවසින් දවස තමන් ඒ දවසට ආකාරයට මම තමයි ජීවිතයට ගැස්සුනේ. ඉතින් මොකද හේතුව? විශේෂයෙන්ම අර ගමේ මම පොඩි කාලේ ලැබුව අත්දැකීම මේ සාර්ථකත්වයට ඉවහල් වුණා. අද ඔබ මේ ගත කරන ජීවිතය ගැන ඔබ තෘප්තිමත්? අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මොකද හේතුව? මම දරුවන් දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මගේ බිරිය මේ මොකද එයා වෙනම ශ්‍රේෂ්ඨයක්. එයා හෙද නිධාරණයක් වශයෙන් අවිසය ලෝකවලට සේවය කරනවා. එතකොට අපි දෙන්නගේ ජීවිත කියන්නේ රැකියා දෙකක්. ඉතින් දෙන්නගේ හඳුනා ගැනීම කියන්නේ අපි දෙන්නා එකම පාසලේ ඉගෙන ගත්ත දෙන්නේ. එතකොට පාසල් වශයෙන් තම සම්බන්ධයක් තිබුණා. මේ විවාහ වුණේ ඒ නිසා. අපි දෙන්න කවුද කියන එක නෙවෙයි. ඉතින් මම එයාගෙන් මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයට ලැබෙන දායකත්වය. මොකද යම් කිසි වෙනස් රාජකාරියක් නම් වෘත්තියක නම් එතන නතර කරපු තැන ඉඳන් පටන් ගන්න පුළුවන්. කියන්නේ තාවකාල. හැබැයි මේ මාධ්‍ය ජීවිතේ නම් මොකද විශේෂ සංගයක් ලියද්දී මේක ප්‍රවෘත්තියක් ලියන ඒක වෙනස්ම නිර්මාණයක්, අලුත් නිර්මාණයක්. ඉතින් ඒකට හිත මනස නිරවුල් තියෙන්න ඕනේ. එතකොට ඒ දෙන්න අතර ලැබෙන සහයෝගය නිසා තමයි මට මෙතෙන් දුරක් යන්න පුළුවන් වුණේ. අද දවසේ ඔබ ගත කරන මේ ජීවිතය ගැන ඔබ, ඒ කියන්නේ ඇය හෙදියක් ඔබ මාධ්‍ය වාර්තා කර කියන දරුවන් 3 දෙනාගේ කාර්යභාරයන් කොහොමද ඔබ සමබරව කරගෙන යන්නේ? වෘත්තීන් දෙකක් සහ දරුවන්ගේ කටයුතු. ඒක තමයි. මොකද මම දෙන්න හඳුනා ගැනීම සහ දෙන්නගේ තියෙන කැපකිරීම නිසා තමයි මේ මොකද මේ தත්ත්වයට පත් වෙන්න දුරක් ආවේ. ඒකෙදී
දෙන්නට දෙන්න වැඩ බෙදාගෙන නැහැ. මට මම කොළඹ ඇවිල්ලා බෝඩින් ජීවිතයක් නිසා මගේ يعني කාන්තාවට මේ වැඩේ කරන්න ඕනේ කියන එක නැහැ. උයන්න නම් උයන්න. රෙදි සෝදන්න නම් රෙදි සෝදන්න. එතකොට ඉස්සර ඉස්සලා යන්නේ කවුද? මමද නෝනද? ඒ දෙන්නම එතකොට ඒ අදාළ අවශ්‍ය වැඩේ ළමයි ටික නාවන්න ඕන ළමයි ටික නාවන්න. උයන්න ඕන නම් උයන්න පුළුවන්. ඒ නිසා බෙදාගෙන දෙන්න වැඩ කරලා නැහැ. අයි අවශ්‍ය ඒ තියෙන උචිත මොහොතට අවශ්‍ය කටයුතු කිරීම නිසා මේ වැඩේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා හරිම සරලව ඍජු අපි අපේ ආර්ථික தත්ත්වය සහ ගමේ සමාජීය වලට ඔසු දෙමින් මේ රැකියාවත් හොඳින් කරගෙන යනවා. පොත්පත් ප්‍රවෘත්ති කතරවරයකට අමතරව ඔබ වෙනත් සාහිත්‍ය කටයුතු වලත් නිරත වෙනවා. ඒ ගැනත් කියමු. මම සාමාන්‍ය අවුරුද්දකට දෙකකට වතාවක් පොතක් ලියන දක්වනවා. මොකද මම මුලින්ම යුද්ධය ගැන මොකද මම මුලින්ම යුද්ධය ඇඟේ තිබු නිසා යුද වාර්තාකරණයේ ආරක්ෂක වාර්තාකාරයෙක් වශයෙන් තමයි මුලින්ම වැඩි කාලයක් ගත කරන්නේ. ඉතින් ඒ නිසා යුද්ධය ගැන විතරක් මම පොත් හතරක් ලියනවා. ඊට පස්සේ කුසිකර්මය ගැන මගේ දැන්ටත් මම ගොවියෙක් වශයෙන් දැන්ටත් මම කුඹුරු වැඩ කරනවා. සෑම අවසර අවසන මහකන්නට ගිහිල්ලා මම කුඹුරු වගා කරලා එනවා. ඉතින් ඒ නිසා පොඩි කාලේ නම් පැල් රැකලා ඒ තිබුණු අධ්‍යක්ෂකමත් එක්ක අවුරුදු 100කදී කුසිකර්මය විනාශ වෙච්ච හැටි මේ පොතක් ලියනවා. ඊට පස්සේ ප්‍රහාණයේ මග කියලා වාහන අනකරුංග සංගමයට ඉල්ලීමක් කරනවා. මම පොතක් වෙනවා පයින් ගිහිල්ලා අද ඉලෙක්ට්‍රික් කාර් එක ආපු ගමන් මග දක්වා, ඒ කියන්නේ දෝලාවෙන් කරත්තෙන් ඒ හැම දෙකෙම ගියපු ජීවිත කාලයට වෙනස් වෙච්ච ආකාරය අනුව පාරවල් හැදිච්ච හැටි, කෝච්චි පාරවල් හැදිච්ච හැටි, වරායවල් සන්නද්ධ හැටි, ඒ කියන්නේ මම පොතක් ලියනවා. පෞගිය අවුරුද්දේ මම නිතරම සම්බන්ධ තමයි අපි දැන් රියන අතුරු. ඒ නිසා අපේ නීතිය ගැන එදා සිට මේ දක්වාපු වාහන පනත, මෝටර් රථ පනත එකතු කරලා සම්පූර්ණම නීතිය ඇතුළත් කරන ඒ ලංකා වාහන කරන සංගමයට ඉල්ලීමක් කරන පොතක් නේද. මම පොත් හතක් කොමාරි මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. මාධ්‍යවේදී ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම සන්තෝෂයි. අර කියවනක් තියෙනවනේ, පොතක් ලියන්න ඕනේ, පොතෙක් හදන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, පැලයක් හිටන්න ඕනේ. ඒ සියලු දේම සම්පූර්ණයි. මම මේ වෙනකොට අම්මට තාත්තට ඉන්න ගෙයක් හදලා දීලා ආවා පුරන් අරුවි. මෙහෙ ඇවිල්ලා මම ඉන්න දැන් ස්ථිර ගෙයක් හදලා තියෙනවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා, පුතෙක් නේ, පුතාලා දෙන්නෙක් ඉන්නවා, දුවත් එක්ක තුන්දෙනෙක් ඉන්නවා. එතකොට පැලණන් ඕන තරම් හදනවා. පොතක් නේ, පොත් හතක් ඉදිරියට තියෙනවා. ඉතින් ඒ නිසා මම සාර්ථක මිනිස්සෙක් කියලා මම සන්තෝෂ වෙනවා. කාටවත් කියන්න බෑ මනුන්ට කියනට මම සාර්ථක මිනිස්සෙක්. ඒ නිසා මම සන්තෝෂෙන් ඉන්නේ. හෙට දවසේ පෑන අතට ගන්න බලාගෙන ඉන්න අපේ නවක මාධ්‍යවේදීන්ට දෙන්න තියෙන අවවාදය මොකද්ද? සෙනික නූඩ්ලස් වෙන්න එපා කියන තමා තියෙන්නේ. ඔවුන්ට ඉගෙන ගන්න තැනක්, يعني ලංකාවේ මේ වෙනකොට නවක මාධ්‍යවේදීන්ට ඒ ගැන හදාරන්න තැනක් ලංකාවේ තියෙනවද? දැන් මොකද අපේ වෘත්ති මට්ටමේට මාධ්‍යවේදීන් එන්න මූලික අඩිතාලම විශ්වවිද්‍යාලයේ තියෙනවා. මොකද පාට් මේ මේ මොකද ඩිප්ලෝමා වේවා, ඊළාට විශ්වවිද්‍යාල ප්‍රවේශය මොකද විශ්වවිද්‍යාලයේ ආධාරණ දේවල් තියෙනවා. ඊට අමතරව ප්‍රයිවට් වශයෙන් ජනමාධ්‍ය විද්‍යාල තියෙනවා. ඒවල ප්‍රායෝගික தத்துவයට ඉස්සලා මේ කරුණ කියලා දෙන එක හරයි. හැබැයි ප්‍රායෝගික මනුස්සයෙක් ඉන්න බෑ. ඒකට මාධ්‍ය ආයතනයකට මෙන්න ඕනේ. ඔය කොච්චර මේවා ඉගෙනගෙන ආවත් අර අතෙන් දෙවිලා පුටුවයි පෑනයි ඉල්ලනවට වඩා තමන් කකුල් දෙකෙන් හිටගෙන මේ මාධ්‍ය කියන්නේ මොකද්ද කියලා රැකියාවක් වශයෙන් කරන්න ඉස්සලා තමන් හදාරන්න ඕනේ. ඒ භූමියට ඇවිල්ලා නැත්නම් පත්‍ර කාන්තෝර නැත්නම් රේඩියෝ ස්ටේෂන් එකකට නැත්නම් මේ රූපණී නාලිකාවට ඇවිල්ලා නැතුව මේ මම මාධ්‍යවේදී එකතරයක් නිවුස් එකක් ලිව්වට එකතරයක් නිවුස් එකක් කියවට මාධ්‍යවේදී කින්නේ ඒක අපි තාම ඉගෙන ගන්නවා. දවසට වතාවක් මට අලුත් කෙනෙක් හම්බෙනවා. එතකොට ඒ මනුස්සය නඩත්තු කිරීමේ හැකියාව දෙන්න ඕනේ. මම නිතර මිනිස්සුන්ට කතා කරලා ඒ මනුස්සත් එක්ක සුහද වෙලා එතකොට තමයි අපිට මේ නැතුව මේ මිනිස්සු හැදුණු වලින් ආයෙ මම කවදාත් මේ මනුස්සය මට කතා කරලා දෙන්නකම් ඉන්න ඕනේ. ඒකයි ඒ తත්තර ඇති කරගන්න ප්‍රායෝගික මනුස්සයෙක් එන්න ඕනේ. නැතුව මාධ්‍යවේදීෙක් එන්න නිකම් බෑ. ආසාව තියෙන්න ඕනේ. ආසාව කියන අර්ථකපවීමක් තියෙන්න ඕනේ. වර්තමානයේ ඉන්න නවක මාධ්‍යවේදීන් ගැන ඔබට මොකද හිතෙන්නේ? කනගාටුයි. ඕනතරම් රැකියා මේ බලාපොරොත්තු වලට එන්න තියෙන කටි ඉඩ තියෙනවා. පත්‍රවල, ටීවී වල, රේඩියෝ වල. හැබැයි ඒ தත්ත්වයට ගැළපෙන අය නැහැ. ඉන්නේ නැහැ. ඇවිල්ලා රැඳෙන්නෙත් නැහැ. එන්නේ කොහේ හරි ජොබ් එකක් හොයාගන්නකම් ඇවිල්ලා මෙතන తాවකාලිකව ඉන්නවා. එතකොට ඒ එන එක්කෙනාට ප්‍රයෝජනෙකුත් නැහැ,
අර මාධ්‍යයන් ප්‍රයෝජනෙකුත් නැහැ. මොකද අපි දන්න දේ මේ මිනිස්සුන්ට කියලා දුන්නා, ළමයාට කියලා දුන්නාට පස්සේ ටික දවසකින් වුණා ජොබ් එකක් හම්බුණා. මේ ශේෂ්ඨෙත් නැතුව පිට ශේෂ්ඨයට ගිහපම අර ඉගෙන ගන්න එකත් වැඩක් නැහැ. අපිට උතර කනකට වෙන අපරාධනේ අපි මේ කාලේ. ඒකයි වැඩි වෙලා තින්නේ. මේ ශේෂ්ඨයට ඕනතරම් නවකීන්ට අවස්ථාව තිනවා එන්නේ නැහැ වැඩේ. ඒකට විසඳුම විදියට ඔබ දකින්නේ මොකක්ද? විසඳුම කියන්නේ මෙහෙමයි. අර මම ඒක තමයි අපේ තියෙන ආකල්ප වෙනස් කරගන්න ඕනේ. තමන් කරන රැකියාවට ගරුත්වයක් තියෙන්න ඕනේ. තමන් කරන රැකියාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැතුව ඔහෙ යන්නම් වාලට ගිහිල්ලා වැඩක් නැහැ. අනේ මම මේකට යන්නේ වට ජොබ් යන්නේ නැතුවනේ. හැබැයි එහෙමනේ ආසාව තියෙන්න ඕනේ. මම මේ ශේෂ්ඨේ මගේ පළවෙනි මම එදා කිව්වේ 2000 මාර්තු බලන්නේ මේ මාසෙට එක පත්‍රයයි ආවේ සතිමැද. රුපියල් 150යි මට හම්බුනේ. ඒ වෙලාවේ අම්මා කිව්වා මට කිලෝමීටර් 38ක් මම ටවුන් එකට එන්න ඕනේ මේ ෆැක්ස් එක ගහන්න. එතකොට අම්මගෙන් බස් එකේ සල්ලි අර ඉල්ලන තමයි මම ඉන්නේ. ඉතින් මේ එන්න විතරක් රුපියල් 75ක් වෙනවා ඒ දවස්වල. කියන්නේ දුරයි බස් වල ගම ගන්න වැඩි. එතකොට දවස් දෙකක් විතර ආපුවාම අර 150 ඉවරයි. ඒතර කෑමක්වත් කන්නේ නැතුව ගෙදරින් බත් එක දෙන. හැබැයි මම දෙවෙනි මාසේ එනකොට 750ක ලියනවා. තුන්වෙනි මාසෙට 1500 ලියනවා. හැබැයි මට ඒ වෙලාවෙත් තමයි 1500 ඉඹර ලියලා පුතේ ඕක වැඩි කරන්න බෑනේ. මාස 3ක් දැන් ඔබ කරන්නේ මම හැමදාම සල්ලි දෙන්න ඉබේ. හැබැයි මම නමුත් කැපකිරීමක් කරලා තමයි ඒ කැපකිරීම නොකරන අද මම තමින් සයාද කෙනෙක් මෙතන නැහැ. ඒ කැපකිරීමද ප්‍රවෘත්ති කර්තෘවරයෙක් විදියට ඔබ වද නඳවාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්. කැප කරනවා කියන්නේ යම් කිසි දෙයක් අදටත් මම ගණන් ගන්නවා කියන්නේ ඒකයි. මම නම් ගම්පේ තොරතුරක් හම්බුණාම ඒව රැස් කර ගන්න ඕන. තමන්ගේ මාධ්‍යයේ ඉස්සරහට මේ වෘත්තියේ මගේ ප්‍රයෝජනේ විතර නෙමෙයි මේ රටේ පාඨකයන්ගේ ජනතාවට දැනගැනීමේ තොරතුරු දැනගැනීමට ඒ තොරතුරු මොකද? මොකද අපේ වෘත්තියේ මාධ්‍යවේදී පාඨකයා කියන්නේ ඒ කට්ටියට තොරතුරු එක තුරන්න බෑ. ඒ කට්ටියට අපි තොරතුරු දෙන්න ඕන, සපයන්න ඕන. ඒකට විශ්වාසනීය තොරතුරු දෙන්න ඕනේ. එතකොට ඒ දෙන තොරතුරු විශ්වාසනීයද මම ඒවා හරියට ක්‍රමානුකූලව එකතු කරගෙන ඒ අවශ්‍ය තැනට මුදා හරින්න ඕනේ. ඉතින් ඒකකට කැපකිරීමක්. ඒ කැපකිරීම නැති නිසා තමයි අපි ලියන ඒවා නීරස වෙන්නයි අර කියපු මාධ්‍යවේදීන් බිහි වෙන්නෙත් නැත්තේ ඔය නිසා. චමින් දෙතකොට පත්තරන් කෙනෙක් ගැන මොකද හිතන්නේ? ඇත්තටම සන්තෝසයි මේ අපේ හිතවතුන් වැඩ කරන මේ ආයතනවට කතා කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි කළමු ටීවී ආයතනයට. මොකද හේතුව අනිත් අපි අනුන්ගේ දේවල් නේ කතා කරන්නේ. අපි කරන දේ මොකද්ද කියන එක කට්ටිය දන්නේ නැහැ, පාඨකයන් දන්නේ නැහැ. මොකද උදේට පත්තරේ කඩේ එල්ලලා තිබ්බේ නැත්තම් මේ ගණ්ඩ ගිපම බැන බැන යනවා. හැබැයි අපි පත්තරේ ලියන්නේ කොහොමද, ඒ දුක විඳින්නේ කොහොමද කියන එක අපේ පාඨකයන් දන්නේ නැහැ. පාඨකයා පැත්තෙන් සාධාරණයි, එයාලා සල්ලි කියවල පත්‍රේ ගන්නෙ. හැබැයි ඒ සාධාරණස්ත්‍ය ඉෂ්ටකරන අපි බැඳී ඉන්නවනේ. ඉතින් ඒකද ගෙදර කරදරයක්ද, බබාට අසනීපද, ඒව සාධාරණ කතා නෙවෙයි පාඨකයාට. ඒ අදාළ තොරතුරු නැත්තම් එයා බැන බැන එක සාධාරණයි. මොකද සල්ලි කියවල ගද්දින් එදී නැත්තම් ඒකෙන් පත්‍රෙන් අපින් ඈත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ තියෙන දුෂ්කරතාවය, ඒ කැපකිරීම මොකද්ද කියන එක අසන්නන් වශයෙන් කවුරුවත් දන්නේ නැහැ, පාඨකින් වශයෙන් දන්නේ නැහැ. ඒක රටට කියන අවස්ථාව ලබා දුන්නට බොහොම මෙහෙම ස්තුතියක් දෙනවා කළඹ ට්‍රී ආයතනයට. තවදුරටත් කතා කරන්න තිබුණා නම් හොඳයි. නමුත් අපි නොදැනීම හොරාවක් කාලයක් ගත වෙලා ගින් ලබන සතියේදීත් මෙවැනිම වූ සුන්දර වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. බොහෝ වැඩ රාජකාරී මැද්දේ අද අපේ පත්තරෙන් කෙනෙක් වැඩසටහනට සම්බන්ධ වුණේ සතියක අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘව චමින්ද සේනාරත්න. අයවන්නමට ලබන සතියේදී තම වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි සෝදානම් වෙන්නේ. ඔබට පුළුවන් අපිව නරඹන්න Dialog TV 107, PO TV 111 නාලිකා දෙක ඔස්සේ. සුබ දවසක්.